ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් දැනට අධිකරණය හමුවේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතින නිසා එම පක්ෂයේ ලේකම්වරයා පත් කිරීම මැතිවරණ කොමිසමට ගැටලුවක් වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් තුනක් සම්බන්ධයෙන් ගැටලු පැවතුණා. ඒ කියන්නේ අධිකරණ නියෝග රහසක් තිබුණා. එයින් අධිකරණ නියෝග දෙකක් සම්බන්ධයෙන් අපට කරුණු පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා අපි නීතිපතිවරයා වෙත යොමු කරලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තාමත් කිසිම කෙනෙක් අපතැම්පත් කිරීමට හෝ ඡන්දයට ඉදිරිපත් වෙනවා කියලා අපට දැනුම් දීලා නැහැ. එවැනි අවස්ථාවක් ඉදිරිපත් වුණොත් අපේ කාර්යභාරය වෙන්නේ ඒ අදාළ වෙන කණ්ඩායම් කිහිපෙම මේ ස්ථානයට කැඳවලා එකඟතාවයකින් යම් අයෙකුට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලබා දීම. එහෙම නැති වුණොත් කිසිවෙකුට හෝ ඒ සඳහා අවස්ථාව ලබා නොදීම තමයි පනතේ සඳහන් වෙන්නේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනයි හිටියේ. මේ 14 දෙනාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙක්ම ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙන්න තීරණය කරලා තිබෙන්නේ. ඒ වගේම විධායක සභාවෙන් 90%ක්ම සහභාගී වෙලා තමයි අපි මේ තීන්දුව తీරන සියල්ලක්ම අරගෙන තිබෙන්නේ. අපි දැනුමෙන් සන්නද්ධව පොසත් රටක් ගොඩනගමු. DP Education. ඒ අනුව පක්ෂයේ නිල තීරණය අනිවාර්යෙන්ම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබා දීම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණේ බවට පත් වෙලා තිබෙන්නේ. කය නායකලාට කියන්න පුළුවන් අරව කරනවා මේවා කරනවා කියලා රටේ වැඩ පිළිවෙලක් පෙන්වන්න කියන්නේ. අපිට දැන් දේශපාලන පක්ෂ UMP ශ්‍රී ලංකා පොහොට්ටුව කියලා නැහැ. ඔක්කොම කැඩිලා වෙලින් වෙලා විනාශ වෙලා. මේ රට නිවැරදි මිනිහෙකුට රට බාර දෙන්න. පෞද්ගල කුවළු මාධ්‍යක රනිල් වික්‍රමසිංහ මහත්තයාට 152ක් ගන්න බෑ. 152ක් නෙමෙයි 160ක් දෙන්න මේ ඉන්න ජනතාව සූදානම් වෙලා ඉන්න. සමහර අයියලා හිතාගෙන ඉන්නේ ඡන්දෙට ඉස්සලා හිතාගෙන හිටියා ඡන්දේ තියන්න කිව්වා. කවුරුත් මෙතන ඉන්න අය ඡන්දෙ ඉල්ලුවේ නැහැ. ඡන්දෙ ඉල්ලුවේ හැමදාම ඡන්දෙ ඉල්ලන පේමන්ට් එකේ කැට එකතු කරන කට්ටිය විතරයි. අනුන්ගේ ඇඳුම් ඉල්ලගෙන අඳින අය විතරයි ඡන්දෙ ඉල්ලුවේ. වැඩ කරන මිනිස්සුන්ට ඡන්දෙ ඉවල නැහැ. වැඩ කරන මිනිස්සු ඡන්දයක් ඉල්ලුවා ගොවියට පොහොර නැති වෙච්ච වෙලාවේ. මොකද මිනිස්සුන්ට ඡන්දෙ? මිනිස්සුන්ගේ වැඩ ටික වෙනවනම්, බඩු ටික ගන්න තියනවනම් වැඩ ටික වෙනවනම්. මේ ඡන්දෙ ඉල්ල ඕන ඡන්දයක් දුන්නා. හිතාගෙන හිටිය ඡන්දේ තියෙනකොට ඡන්දේ ඉල්ලුවාම මේ ඒගොල්ලෝ ලේසියෙන් දිනන්න දැන් දිනන විදිය පෙන්වන්න පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.